അരെ കുത്തേ വണ്ണ അപ്പൊ ലിയാകമു ലിയാകമുമേ കട്ടിയ ചട്ടക്കാല ലിയാകം ത്രികോണ സമാനായി ഹത്തരായി സമാനുള്ള ഗുണധർമ്മ ഹത്തരായി മുഴു ത്രികോണ ഗണന ഒന്നാട്ടായി ത്രികോണ ഗണന ഹത്തരായി ഹത്തരായി ඔන්න පුතේ අර අපි කියපු අර කුඩයක් දිගේරියා වගේ ක්‍රමේ ඇරුණම වෙනත් ක්‍රමයකට අපිට දීලා තියෙනවා නම් මොකක් හරි රූපයක් කුඩා කොටස් වලට වෙන් කරලා අපිට මෙන්න මේ ක්‍රමයට තමයි මුළු ත්‍රිකෝණ ගණන හොයා ගන්න වෙන්නේ. හොඳද? රයිට්. එහෙනම් වෙන මොකක් වුණත් ත්‍රිකෝණයක් ඇතුලේ වෙන්න පුළුවන්. ඍජු කෝණ ආශ්‍රයයක් ඇතුලේ වෙන්න පුළුවන්. නැත්තම් වෙනමම රූපයක් ඇතුලේ වෙන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමයට තමයි අපි හොයාගන්නේ මුළු ත්‍රිකෝණ ගණන. හරි. කො බලන්න එහෙනම් යමුද අපි මට මේක මේ ලියාගෙන ඉවරයි චුට්ටක් කියන්න බලන්න. මයික් ඔන් කරන ටීචර් මල් ලියලා ඉවරයි කියන්න. සසල්ලේ ඉවරයි. ය මම ලියලේ ඉවරයි. අවයාලු. ඉවරයි. මං හිතනවා හැමෝම ලියාගෙන ඉවර ඇති කියලා. ඉවර නැති කවුරු හරි ඉන්නවා නම් මට කියන්න බර. මං තාම ලියනවා ටීචර් කියලා. එම අය නැහැ නේ. එහෙනම් අපි යමු ඔයාලගේ ටියුට් එකට. ඔයාලගේ ටියුට් එකට අපි යමු. සලමුකෝ අපි ටියුට් එක. ටියුට් එකේ තියෙන ඊළඟ ගණන් ටික ඔන්න පුතාලට දැන් හදන්න පුළුවන්. ටියුට් එකේ ඊළඟ ගණන් ටික ඔන්න ඔයාලට හදන්න පුළුවන්. යමු බලන්න. අර දීලා තියෙන රූප ඕනම රූපෙක දැන් ඔයාලට හොයන්න පුළුවන් වෙයි. හතරවෙනි ගානට පස්සේ පස්වෙනි ගානේ ඉඳලා අපි කරගෙන යමු බලන්න. පස්වෙනි ගානේ ඉඳලා කරා කරගෙන යමු පුතේ. ඒ තියෙන ටික මෙන්න මේ පස්වෙනි ගාන, ඊට පස්සේ ආයේ තියෙන 6 7. ඒ කට්ටියම කරමු. දෙවෙනි ප්‍රශ්නෙට නොගිහින් අනිත් ටික කරමු. 5 6 7 කරන්න බල. පහ. ඔව් පුතේ. හය හතක් කරන්න ඕනේ. ඔව් ඒකත් කරමු. ওই ක්‍රමයේම තමයි. 5 6 7. මැඩම් හොතෙල් නද හදන්න ඕන. පුතේ උතනම හදමු. අපි ওই තියෙන එනම ඉඩ තියෙනවනේ ටියුට් එකේනේ. උතනම හදමු අපි. දැන් මෙහෙමයි පුතා, අර සම්පූර්ණයෙන්ම ටිගර්ට ලියන්න ඕනේ නැහැ. මෙහෙම ලියන්නකො පුතේ. හරිද? තනි තනි කියලා දාලා සමාන ලකුණක් දාලා දානවා. ඊට පස්සේ දෙක බැගින් කියලා දාලා සමාන ලකුණක් දාලා දානවා. දැන් මේකේ මේ මෙහෙම අර ටිගර්ට ලියන්න ඕනේ නැහැ. අර ටීචර් උදාහරණ ටික ගෑනුවේ නේ පුතාට. ආයෙ දවසක බලද්දි මේ මොකද දන්නේ නැහැ ලියලා තියෙන්නේ. ඒ නිසා දැන් විභාගෙදි ඔයාගෙන් අහන්නේ ඇහුවොතින් මේකේ තියෙන මුළු ත්‍රිකෝණ ගාන විතරයි. දැන් පුතා හදපු ක්‍රමේවත් ඒවා මුකුත් එයාලට වැදගත් නැහැ. දැන් මේකේ දාන්න ඔයා තනි තනි. ආයි තනි තනි කියන්නේ එක බැගින් කියන එකනේ නේ. ඊට පස්සේ දෙක බැගින් කියලා දාන්න. මැඩෙන් හරි. හරි. 6 7 හැදුවද? ඔව්. දැන් බලන්න ඕනේ හරියටම හරිද කියලා. මට චුට්ට සැකයි, ඉක්මනට ඉවරයි කියපු නිසා බලන්න දෙකක්. දැන් කුඩා කුඩා ත්‍රිකෝණ කීයක් තියෙනවද? ඊට පස්සේ ආයෙ බැලුවම දෙක දෙක එකතු වෙලා හැදෙන ඒවා කීයක් තියෙද? ආයෙ චමාෂ බලන්න ඕනේ. දෙක දෙක විතරක් නෙමෙයි, 3 3 තියෙනවනම් තව 3 3 තියෙන ඒවා තියෙනවද? 4 4 තියෙන ඒවා තියෙනවද? දැන් කොටස් ටික ඉවර වෙනකම් බලන්න ඕනේ මේවා ටික එකතු වෙලා හැදෙනවද. ඊට පස්සේ අවසාන චමාෂ මෙහෙම එකකුත් බලන්න ඕනේ. හොඳද චමාෂ?
අවසානේ බලන්න ඕනේ තියෙන කොටස් ටික ඔක්කොම එකතු වෙලත් හැදිලා තියෙන ත්‍රිකෝණයක්ද කියලා. හොඳද? ආ, එතකොට එහෙම බලලා තමයි එකතු කිරීම කරන්නේ. අනිත් යාළුවෝ ඉවර කරන්න දැන් සමාජ 2D ටීචර් කෙනෙක් කියලා බලනවා. දැන් අපි හිතමු ළමයේගේ පොතක් බලනවා කියලා හිතාගෙන ඔන්න 2D ටීචර් කෙනෙක් කියලා දැන් හොයන්න ඕනේ මේක. හදල ඉවරයි දෙවෙනි පාරත් බලන්න. හදල ඉවරයි දෙවෙනි පාරත් බලන්න. ටීචර් මගේ නම් හරියටම හරි කියලා කියන්න බලන්න දෙවෙනි පාරත් බලලා. නිකම්ම කියන්නේ නැහැ. නිකම්ම කියන්නේ නැහැ. ආයෙ බලලා තමයි කියන්නේ. මගේ නම් හරියටම හරි කියලා. මැඩේ හරියටම හරි. ආ, ඔන්න දැන් මට චූටි ටීචර් කෙනෙක් කිව්වා හරියටම හරි කියලා. දැන් චූටි ටීචර්ලා නේද, චූටි මිස්ලා, චූටි සර්ලා මට කියන්න ඕනි දැන්. ආ, ටීචර් මගේ නම් හරියටම හරි. දැන් මම නිකමට වගේ චමල් ෂදුවගෙන් අහන්නද මේකේ 6 වෙනි ප්‍රශ්නේ උත්තරේ කීයද කියලා කියන්න බල. 6 වෙනි ප්‍රශ්නේ 15 15ක් තියෙනවලු. ආය බලන්න පුතාගේ, ආය බලන්න. මන්නිකන් ජුට්ටා වැරදි දෝ කියලා ඉතුරන් ජුට්ටා බලන්න කියලා. මැඩෙන් හරි. දෙක තුන හතර පහ අය අය හත අට දෙ උත්තරේ වැරදි වගේ. චුට බලන්න, චුට බලන්න, උත්තරේ වැරදි වගේ. මේ බලන්න මේ දෙන්නව එකතු වෙලා මේ ත්‍රිකෝණය නෙවෙයි හැදෙන එක වරද්දගත්ත දන්නේ නැහැ. චුට බලන්න, නෑ නෑ, චුට 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 වැරදිලාද දන්නේ නැහැ මේ බබාට. 6 වෙනි එක බලන්න චුට චමස්. 15ක් ඉන්නේ නැහනේ. කොයි සසත් පුතා හක බලන් ඉන්නේ කරලා ඉවර වෙලාද? කරන ගමන් ටීචර් ආ, බලන්න පුතේ චමල්ස, බලන්න මොකද වෙලා තියෙන්නේ. ඇයි කිචේම වැරදි කියන්නේ මගේ උත්තරේ කියලා බලන්න. ඊයේ සදේ හදලි ඉවරයි. සදෙව් හදල ඉවරයි. තව යාළු සදෙව් බලන්න ඕනි දැන්. චූටි සර් කෙනෙක් කියලා බලලා කියන්න ටීචර්ට හරියටම හරි මගේ නම් කියලා. දෙවෙනි පාරත් බලලයි කියන්නේ. ඊයේ සසත් බලවුවා. බැලුවා සසත් ඕනි කියන හරියටම හරි කියලා. තව යාළුව බල. ඊයේ සදේ බැලුවා. ආ, ටග්ගෝල කියනවා බැලුවා කියලා. බලමු අපි මේ සර්ලා ටික කියනේම හරිද කියලා තා යුද්ධකින්. ආ,
අපි අහලා බලමු සසත් පුතාගෙන් 6 වෙනි එකට පුතේ ත්‍රිකෝණ කීයක් ආවද? අටක් 8ක් ආවා කියලා කියනවා. බලන්න වැරදිලා උත්තරේ. දැන් බලන්න. බලන්න 6 වෙනි එක. 8ට වඩා තියෙනවද අඩුද මන්දා කොමරි උත්තරේ චුට වැරදි වගේ. බලන්න පුතා. කො බලන්න සදේව් පුතා. ආ කො බලන්න. පහයක් ආ දැන් නිකම්ම බෑ. චුට බලන්න. නවයයි 9ක් තියෙනවා කියනවා. ආ කොකටත් බලන්න බලන්න චුට්ට. බලන්න චුට්ටක් උත්තර හරිද කියලා. ආ තව චූටි වෙලාවක් දෙන්න. සමාජ රදුවත් බලන්න දැන් කොහමද උත්තර කියන. ආ පුතේ. හතක් නෑ වෙනස් වෙනස් වෙනස්. ඔන්න හරියටම චෙක් කරගන්න ටීචර් විනාඩියකින් ආනවා. හරිද? ආ ඔයාගේ උත්තරේ හරිනම් ඒක හරි, වැරදි නම් වැරදි වෙනවා. දැන් මං ස්ථිරවම වැරදි අයගේ ඒවා ටිකක් කිව්වා නේද? බලන් බල විනාඩියක් දෙන්න. මොනාද වැරදිලා තියෙන්නේ කියලා බලන්න. ඔයාගේ වැරද්ද ඔයාම තේරුම් ගන්න බලන්න චුට්ටක් බලලා. හයක් අපි යමු මේම වැඩකට. අපි යමු පුදාලා හදපු ඒවත් එක චුට්ටක් විතර බලන්න. ඔන්න එකයි දෙකයි තුනයි, සරි තුනයි, ආයේ එතන හතරයි, මේකත් එක්ක පහයි. එතකොට පුතේ තනි තනි කුඩා කුඩා ත්‍රිකෝණ කීයක් තියෙනවද මේකේ? පහයි පහයි තනි තනි ඒවා නම් ප්‍රශ්නයක් නෑ. ඔන්න පහක් තියෙනවා. අපි නිකමට ලියල් දියාගමු පහයි. ආය අපි යනවා දෙන්න දෙන්න එකතුණු දැන් බලන්න. මේ බලන්න එකයි දෙකයි එකතුණාම එකක් හැදිලා නේද? ඒ විදිහට පුතාලා මට කියන්න දෙන්න දෙන්න එකතු වෙලා ඔයාලට කී දෙනෙක් හැදුනා කියලා ආවද? සදිය පුතාට කීයක් ආවද දෙන්න දෙන්න එකතුණු ඒවා? පහක් දෙන දෙන එකතු වුණු පහක් ආවලු සදේව් පුතාට. සදේව් පුතා මට කියන්න බලන්න දෙන දෙන එකතු වෙලා හැදුණු පහ මොනවද කියලා චුට්ටක් බලලා. එකයි දෙකයි එකතු වෙලා එකක් හැදුණා. තව දෙකයි තුනයි පුතේ දෙකයි තුනයි එකතු වුණොත් හැදෙන්නේ ත්‍රිකෝණයක්ද? ඔව් නෑනේ නෑනේ පුතේ, මේ දෙකයි තුනයි එකතු වෙලා හැදෙන්නේ ත්‍රිකෝණයක්ද? නෑ නෑ නේ, ත්‍රිකෝණාංශයක් හැදිලා තියෙන දෙකයි තුනයි එකතු වෙලා. ආයෙ පුළුවන් ඒවා බලන්න. ආයෙ පුළුවන් ඒවා. ටීචර් ඔව් පහයි තුනයි හතරයි එකතු වෙලා හැදෙනවා. තව පහයි හතරයි පහයි තුනයි හතරයි එකතු වෙලා හැදෙනවා. තව තියෙනවද පුතේ දෙක බැගින් එකතුණු අවස්ථා බලන්න. නෑ නෑ වගේ නේද? නෑ වගේ නේ. එහෙනම් ඔන්න පුතේ දෙක බැගින් එකතුණු අවස්ථා අපිට හම්බ වෙන්නේ තුනයි නේද? දෙක බැගින් එකතුණු අවස්ථා පේන විදියට තුනයි හම්බ වෙන්නේ. ඊට පස්සේ අපි යනවා ත්‍රිකෝණ තුන බැගින් එකතුණු අවස්ථාවට. පුතේ චමල්ෂා චමල්ෂා, ත්‍රිකෝණ දෙක බැගින් එකතු වෙලා පුතේ හැදෙන්නේ තුනයි කියලා පැහැදිලි නේද? මෙඩේ ඊට පස්සේ පුතාල මට කියන්න සදේව් පුතා, ත්‍රිකෝණ තුන බැගින් එකතුණු අවස්ථා මේ ත්‍රිකෝණෙ මේකේ තියෙනවද මේ රූපේ? ත්‍රිකෝණ තුන බැගින් එකතු වෙලා ත්‍රිකෝණ හැදෙන තැන නෑ නේද? මට පේනවනේ කියනවා ත්‍රිකෝණ තුන බැගින් එකතු වෙලා ටීචර් තියෙනවා. පේනවනේ
තියෙනවා අවස්ථාව කියන්න පුතේ මොන මොන කොටස්ද කියලා? එක දෙක තුන එක දෙක තුන නම් ඇදුනොත් වෙන එකක් ඇදෙන්නේ. ඒ බලන්න එකයි දෙකයි තුනයි ඇදුනොත් වෙන රූපයක් ත්‍රිකෝණයක් නෙවෙයි ඇදෙන්නේ. කො මට පේන කෙනෙක් කියන්න බලන්න මොන මොන කොටස් එකතු වෙලාද පුතේ? කොටස් තුනක් එකතු වෙලා ත්‍රිකෝණයක් ඇදෙන්නේ. හතර තුන පහ හතර තුන. මේ බලන්න සද තුන හතර පහ එකතු වෙලා හැදෙනවා නේ පුතේ. බලන්න ත්‍රිකෝණයක් නේ තුන හතර පහ. ඔව් නේද, තුනයි හතරයි පහයි එකතු වුණාම ඔන්න ත්‍රිකෝණයක් හැදෙන්නේ. මේ බලන්න මං හිතනවා ජමල් සතුව බලන් ඉන්නේ කියලා නේ. මේ බලන්න මෙන්න මේ කට්ටිය එකතු වුණාම ත්‍රිකෝණයක් හැදෙන්නේ. එහෙනම් ඔන්න එක්කෙනෙක් එතන හැදෙනවා. එහෙනම් තුන බැගින් එකතු වුණු අවස්ථාත් එකක් තියෙනවා. පුතාලා ලියන්න දැන් එහෙම හොඳද? එක එක පැත්තකින් ලියන්න. තනි තනි, ඊට පස්සේ දෙක බැගින්, ආයෙ තුන බැගින්. තුන බැගින් එහෙනම් එකයි. ඊට පස්සේ පුතාලා මට කියන්න කොටස් හතර බැගින් එකතු වෙච්ච ත්‍රිකෝණ මෙතන තියෙනවද පුතාලා? නැහැ නේද? නැහැ. දැන් මේකේ තියෙන කොටස් පහයි. පුතේ කොටස් පහම එකතු වෙලා හැදිලා තියෙන ත්‍රිකෝණයක්ද නැද්ද? ත්‍රිකෝණයක් නේද? සදේ පුතේ කොටස් පහම එකතු වෙලා හැදිලා තියෙන්නේ මොකද්ද? ත්‍රිකෝණය ත්‍රිකෝණයක්. එහෙනම් ඔන්න අවසානයේ ඒ කොටස් ඔක්කොම එකතු වෙලා හැදිලා තියෙන ත්‍රිකෝණයක්. එහෙනම් කොටස් පහ බැගින් එකතු වෙලා ඔන්න කොටස් පහම එකතු වෙලා හැදිලා තියෙන ත්‍රිකෝණයක්. හරි පුතේ, මේ කට්ටියම එකතු කරගන්නවා අපි. එකතු කරලා ගන්න කීයද කියලා උත්තරේ? 10යි. 10යි කියනවා. 10යි නේද? කො බලන්න උත්තරේ 10යි කියලා හොඳටම තේරුණු අය තේරුම් ටීචර් ගත්තා. සසම් ගන්න කිව්වනේ. දෙවෙනි පාර කිව්වා නේද? ටීචර් කිව්වා ආයෙ බලන්න කියලා ජුට්ටන්නේ. හරි, කො බලන්න 10 යාලු, 10යි කියලා තේරුණු අය හොඳටමද? ටීචර් සදේ තේරුණා. හරි එහෙනම් ඔය එකම මට කියන්න. දැන් මේක නම් හරි ලේසි. මේ අපි හදපු පස්වෙනි ගාන, පස්වෙනි ගානේ උත්තරේ කියන්න පුතාලා කීයද කියලා? 8යි. හැමෝම කිය 10යි. මේ පස්වෙනි ගානේ. මේ මේකේ පුතේ මේකේ 10ක් එනවද? සදිව් පස්වෙනි ගාන 6යි. අයයි කියනවනේ. මොකද මේ ළමයින්ට වෙලා තියෙන්නේ? මට එක උත්තරයක් දෝ කොයි දෝ හරියට ඇහුණා. චුට බලන්න පුතාලා පස්සෙනික. දැන් උත්තරේ හරි නම් ඒක ස්ථිරව තියාගන්න. හැබැයි මට දෙන්නේ කි විතර උත්තර වැරදියට ඇහුණා. එමන් හරි එක මොකද්ද කියලා කියන්නේ. හැගල බලන්න චෙක් කරගන්න. දැන් මේක අපි අර උදාහරණ හදපු වගේ ගානක් පුතේ. බලන්න තනි තනි ඒවා කීයක් තියෙද කියලා බැලුවා. දෙන්න දෙන්න එකතු වෙච්ච අවස්ථා කීයක් තියෙද කියලා බැලුවා. නැළ වැඩි හොඳට අල්ලගෙන ඇවිල්ලා දැන් පටල ගන්නවා නෙමෙයි. චූටි චූටි තනි තනියෙන් තියෙනවා. එක දෙක තුන හතර. සදේව් පුතේ තනි තනියෙන් ඉන්නේව කීයක් ඉන්නවද? අතර හතරක් ඉන්නවා. දැන් ඔයාලා බලන්න ඕනි දෙන්න දෙන්න එකතු වෙන ඒවා. පුතේ චමල්ෂා ගිහින් බලන්න දෙන්න දෙන්න එකතු වෙන අවස්ථා කීයක් තියද කියලා. ඒ දෙන්න දෙන්න එකතු වෙන අවස්ථා එකයි හතර. හරි 1යි 4යි එක අවස්ථාවක්. ඒ වගේ අවස්ථා කීයක් තියද බලන්න. එකයි හතරයි පුළුවන්, ආයයි පුළුවන්. ඒවා තියෙනවා. අපි අර බෝඩ් එකේ හදපු ගානේ වගේ නිකන්. දැන් දොයි මතද ඇදිලා නේද? ආශසත් පුතේ සීතලයිනේ. ඒ පැත්ත නම් සීතලයිනේ. ඒක තමයි මේ ටිකක් දොයි මත වෙලා තියෙන්නේ. ඉක්මන් දෙවන්නම් ඔයාලා. දැන් මම මේ පැය දෙකට ඔයාලව චුටි චුටි උරු කරගන්න බලන්නේ.
ठीक है प्लीज मैं आउट प्लान ठीक हरी पुते ये ना ආමෙන්ද මට චමල්ෂා යාළුවෝ කියනවා ටීචර් හතරයි එකයි එකතු වෙලා හැදෙනවලු සදිය පුතා මට තව අවස්ථාවක් කිය කොටස් දෙක බැගින් එකතුයි ටීචර් ඔව් මොටිගන්නේ ආ මොටි ගාන තීරණි නෑලු දැන් බෝඩිකි හදපු ගාන තීරුණා කිව්වනි මේ බල එකයි දෙකයි තුනයි හතරයි පුතේ තනි තනියෙන් හතරක් තියෙනවා කියලා තේරෙනවද කො සදිය මයික් ඔන් කරන්න තනි තනියෙන් තනි කියන්න තනියෙන් හතරක් තියෙනවනේ හරිනේ එක ආ ඊට පස්සේ කොටස් දෙක දෙක පුතේ එකයි දෙකයි එකතු වෙලා හැදෙන ත්‍රිකෝණයක් නේද ඔව් ආ ඊට පස්සේ ආයේ කොහමද හතරයි තුනයි එකතු වෙලා හැදෙන ත්‍රිකෝණයක් නේද ඔව් ඔව් දැන් ත්‍රිකෝණ දෙකක් හරි ඊට පස්සේ හතරයි එකයි එකතු වෙලා හැදෙන ත්‍රිකෝණයක් නේද ඔව් තුනයි තුනයි දෙකයි එකතු වෙලා හැදෙන ත්‍රිකෝණයක් නේද ඔව් ටීචර් ඔව් දැන් හතරක් ඔන්න අපි හදාගත්ත දෙක බැගින් තව තියෙද බලන්න පුතා අපි කියපුවට අමතරම් අර කියපු නෑ හතරට අමතරව නෑ එහෙනම් දෙක බැගින් හතරයි ආ පුතා ජමල්ෂා සම්පූර්ණ උත්තරේ හදාගත්තද සම්පූර්ණ උත්තරේ හදාගත්තද 6 5 වෙනි එකට ඔව් මැඩම් කීයද වෙන වැඩක් අර පැටික්ලම් එකේ දැන් ඔක මං ගෙදර අරන් එනවා හරි අදහසක් කීයද ජමල්ෂ ඔක්කොම උත්තරේ වෙන වැඩක් ඕ මයික් එක ඕ ඔන් කරලා කිය සම්පූර්ණ උත්තරේ ගත්තනම් සදෙව් පුතේ බලන්න කොටස් තුන බැගින් එකතු වුණොත් පුතේ ත්‍රිකෝණද හැදෙන්නේ කොටස් තුන බැගින් එකතු වුණොත් සදෙව් කොටස් තුන තුන එකතු වෙලා ත්‍රිකෝණ හැදෙනවද මේකේ මේ බලන්න නෑ නෑනේ නේද මේ බලන්න කොටස් තුනක් එකතු වුණොත් මේ වෙන මොකද්දෝ එකක් හැදෙන්නේ ත්‍රිකෝණයක් නෙවෙයි නේද එහෙනම් කොටස් හතරක් පුතේ කොටස් හතර මේක තුනක් පුතේ මොකද්ද හැදිලා තියෙන්නේ ත්‍රිකෝණයක්ද නෑ ඍජු කෝණාශ්‍රයයක් නේ එහෙනම් අපිට මේ ටික විතරයි ගන්න වෙන්නේ එහෙනම් පුතේ එකතුව ගන්න මුළු ගාන කීයද හතරයි හතරයි එකතු කරාම අටයි 8යි දැන් පුතාට තේරුණාද නැද්ද මේ වගේ ගාණක් හදන්න සෝරි 8යි තේරුණා ටීචර් තේරුණා අපි බලමු ඔයාලට ඇත්තටම තේරිලාද කියලා දැන් ඔය චමල්ෂගේ පැටිගම් ටික අපි ගෙනල්ලා බෙදාගමු නේද දැන් ඒක හරියන්නේ නැහැ ගෙනල්ලා බෙදා ගන්න වෙනවා අපිට අපි චමල්ෂගේ පැටිගම් ටික අරන් එමු නේද සදේ උටයි සසත්තයි බෙදලා දෙමු හොඳ ළමයි නිසා එම කරමුද කොබල මේ චමල්ෂ ටගල් මට උස්සලා පෙන්නන්න ඔයාගේ පැටිගම් ටික කො අතේ තියෙන ටික ටක්කල් උස්සලා පෙන්න වෙන වැඩ වැඩික්නම්ද මොකද අතේ තිබුණේ දැන් අතේ තිබුණේ මොකද පුතේ ආයෙ ටික පැත්තකින් තියන් දැන් අතේ තිබුණේ එකත් පැත්තකින් තියන් ඒ ඔක්කොම පැත්තක තියෙන දැන් මේ 7 වෙනි එකේ උත්තරේ හදලා කියන්න මට ටීචර් ඔව් පුතේ මා වෙන එකක් හදලා තියෙනවා ඒකනේ වැඩි දැන් 7 වෙනි එකට උත්තරේ හදලා මට කියන්න බල හැමෝම 7 වෙනි එකට උත්තරයක් ගන්න පහයි 5යි කියලා උත්තරයක් දෙනවා තව යාළුවෝ 7 වෙනි එකට ගනිපු උත්තර මට කිය 7 වෙනි එකේ උත්තර සදෙව් චමල්ෂා හයයි හයයි කියනවා පායි කියනවා ආයි බලන්න චමල්ෂ ආයි බලන්න චමල්ෂ ආයි බලන්න ඕනි උද වෙන වෙන වැඩ ආයි බලන්න ඕනි මොනාද මේ දතක් ගලවගෙන දුව මන්ද චමල්ෂ ආ බලන්න
සසත්ගේ උත්තරේ හරි නේද? සසත් යාළුවෝ දීපු උත්තරේ හරි මට පහයි කියලා. ඔයාලා ගෙදරදී බලන්න ඕනේ පහ ආවේ කොහොමද කියලා. හරිද? පහයි උත්තරේ කොහොමද ආවේ කියලා ගෙදරදී චෙක් කරගන්න ඕනි. හරිද? කො බලන්න පහයි උත්තරේ කියලා තේරුණොයි? තේරුණොයි ඉන්නවද පන්ති? සසත් ආමතන ඔන්න දැන් කතුර කටේ ගහන් ඉන්න යාළුව කතුර අයින් කරන්න ඕනේ නැත්තම් කට කැපෙනවා. හරි කොමල උත්තරේ පහයි. හරි කියලා තේරුණොය? දැන් හරි කියලා තේරුණොය? මට මේ පැහැදිලි කරන්න ඕනේ කොහමද හරි ගියේ කියලා. කොහමද උත්තරේ හරි ගියේ කියලා පැහැදිලි කරන්න ඕනේ මට. හරිද? ඊළඟ දවසේ එනම් ඔන්න ඒකටත් උත්තරේ හොයාගෙන මේ අහන්නකො. මේ අහන්න දැන් ඔයාට හෝම්වර්ක් දීලා මම අතර කරන්න හදරි පන්ති. ඒකටත් උත්තරේ හොයාගෙන මෙන්න මේකේ තියෙන පසුගිය විභාග ගැටලු ටිකම සම්පූර්ණ කරන් එන්න ඕනි. හරිද? පසුගිය විභාග ගැටලු තියෙනවා කීයක් තියද? මේ බලන්න හතරවෙනි එක මෙන්න මේ මේක 2016 ගාන තියෙනවා. ඔන්න පසුගිය විභාග ගැටලු ටික කරන් එන්න ඕනි ඔයාලා. මෙන්න මේ දෙක කරන්න ඕනේ නෑ පුතේ. මේ දෙකයි තුනයි දෙක එක තියෙන්න අරින්න. මෙන්න මේ පසුගිය විභාග ගැටලු ටික ඔයාලා කරන් එන්න ඕනි. හතරවෙනි ගාන, පස්වෙනි ගාන, හයවෙනි ගාන, හත්වෙනි ගාන දැන් අපි කරානේ. ඔන්න එහෙනම් පසුගිය විභාග ගැටලු ටික කරන්න ඕනි. පුතාට දැන් චුට්ටක් පැටලිලි තැන් ඇති. හොඳද සදෙව්? ගෙදරදී බලන්න ඕනි අපි ලියමු සටහන හොඳට. හරිද? එතකොට ඔයාට තේරෙනවා. හරි. අපි එහෙම කරමු. එහෙනම් ඔන්න ඔව් පුතේ හරි. ඔන්න පසුගිය විභාග ගැටලු ටික බලන්න ඕනේ මේ කරගෙන එන්න ඕනේ අපි ඊළඟ දවසේ ඔය ටික කරගෙන ඇවිල්ලා හම්බ වෙමු ඉතුරු කොටස කතා කරමු. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ හමු වෙමු. උදේ ආයුබෝවන්. සුබ රාත්‍රියක් වේවා ඔයාලට. හරි පුතේ. උත්සරණයි දෙපිහිටයි. අපි ඊළඟ දවසේ හමු වෙමු. සුබ රාත්‍රියක් මැඩම්. Thank you, teacher. Busana, teacher. Busparatia, teacher.